මදහ යිටෙන් අධ්‍යහන පෝත්තිකාශය සමගින් මම දනෂ්ක බණඩාර. මම මල්කිව් ෙලමත්ත ප්‍රතිම නධහනයේ ප්‍රෘතිී සිරස් තනවෙත. සහජීවනී අදය පෙන්වෙන හජ උත්සවයට ජනපතිකින් හා අගමැතිගෙන් සුභ පැතුම්. වැතු විෂපතා නිවත් කරන්න කමිටුවේ සාමාජික නම් ගැසක් පත්්‍රයට මැනින් බෙලඳපුොල වස විසින් තොරවෙයි. මක්කමට ලක්ෂ විශසක ජනකඟක්. බෙදීම්මලින් තොරව සියලු දෙනා එකම විමකතිී සමරණ හජුත්වය සමාජ සහජීවනයේ මහිමේ ලෝක ප්‍රජාවට පෙන්වන ආගමික උත්සවයක් බව ජනාධිපති මෛත්‍රපාල සිරිසයට මැතිතුමා සඳහන් කරනවා. අදට ඉදිී ඇති හජුත්වය වෙනුවින් පනිිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළා. ස්ලාම් දහමේ පංචමහා වගකම් වලින් පස්වැන්න ලෙස සැලකෙන්නේ හජ් වඳනාවයි. ොව පුරසිටින ස්ලාම් ැතිමතුන් තමන් වෙහෙස මහන්ස වී උපයාගත් මුදලින් කොටසක් වැකර, මක්කම නගරට ගොස් වදනා කිරීමෙන් දෙවියන් කෙරෙහි තිබෙන විශවාසය යිතහවරු කරනවා. මක්කම යනාය මෙන්ම එසේ ගමන්කිරීමට අපහසු බොහෝ දෙනා අද දිනයේ විවිධ ආගමික කටේතුවල නිර්තවනවා. වදඳනාව වෙනුවෙන් පණවඩයක් නිකුත්රන ජනාධිපති මෛත්‍රපාල සිරිසන මැතිතුමා, ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් ැතිමතුන් එකම පූජාබ හොමියකදී එකම අරමුණකින් සිදුකරන ආගමික උලක් ලෙස මේ හඳන් වඩවා. සාමොහිකත්වේ අගය උත්කර්ශවත්ව පෙන්වන හජ් උත්සය. සමාජ සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සංවේධනය කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් බවද චනාධිපතිතුමා සඳහන් කරනවා. සියලු බේදු දුරකරමින් ලවනන්ந்தෙසින් පැමිණෙන ඉස්ලාම් ැතිමතුන් සිදුකරන බෙම වනාව ලෝක සාමය සඳහා පවත්වන ජාතන්තර සමුුවක් ලෙසයි, අග්‍රමාතය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පලිවඩක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. සමානාත්මතාව ගොඩනගීම සඳහා පරිත්‍යගශීලයේ ජීවිතයකට දිරිගන්වඩ හජ් ත්සවය සමස්ත ලෝකවාසින්ට ආදර්ශයක් බවද අග්‍රමාතිවර අප්‍රකාශ කරනවා ஹජ් උත්සවය වෙනුවන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ ආගමික වතාවත් පැවැත්තුடா. ලමුුව දොර පටියේද එවුවන් විශේෂ ආගභික වතාවත් සිදුකිරුණා. ස්ලාම් බැමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වත්මන් රජය මෙරටිඩම් කිසි විටකත් විදේශකයන්ට විකුණන්නේ නැති බව අග්‍රමාතය රනිල් වික්‍රමසිංගම හතා අවධහරණය කරනවා. එඩම් මොප්පු දසලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරකටෙක්වෙමෙන් අග්‍රහමත්‍යවරයා මේ බව කියා සිටියා. ඩම් ඔප්පුදස ක්ෂුවක් ලබාදීමේ ගාල දිස්ශ්‍රික් වැඩසටහනු පැවැත්වුණේ බද්ධයකම මහචන ක්‍රීඩාංගනයේදී. ශනතාවගේ ඉඩම් ගැටළු කඩිනමින් වෙසඳීමට පියවරගන්නා බව අග්‍රමාත්‍යවරයා මෙහිදී සඳහන් කලා. සෑම පවලකටම නිවසක හිමිකම ලබාදීම සඳහා වැඩ පිරිවෙලක්ස කස්කරඇති බවයි එහිදී අග්‍රාමාත්්‍යවරයා කියා සිටියේ. ගියආණ්ඩුවයටතේ වරායනගරහ දන්න කියලා සිංහ සමාගමට මූද ගොඩ කරන්නත්? ගොඩකට මමුදවල්ල සිින්නක්කර අයිතිත් එක සැරේීම දුන්න. අපිට පුඩුවන්ගුණා සිින්නක්කර අයිතිය අහසි කරා ැංග්‍රීලයිඩම. ඒකත් ගිහිම් විකුණුව. අපි කිසි විට විදේශිකයන්ට ඉඩම්විකුන් ලනේ. ඉඩන් දුන්න අයිතරටෙමේ ජනතාවට ජීවත්වන්න ගෙවල් හදල දෙන්නවා. වතුකරේ ජනතාවට ගෙවල් දහදාක් කදන. උතුරේ යුද්ධයෙන් ගෙවල් විනාශනයට තව ගෙවල් හතලිස්තාා කදල දෙට ඇන්න. මීට අමතරව කොළඹ අඩුවාදායම් ලාවීට මහල් නිවා සාදන්න කියලා දැංචීනේ AIයිB. බැංකෝ එක්ක අපි ඒකෙන් රුපියල් මිලියන තිස් දෙදාහක් ලබාකන්නව. බද්දේගම වැලිවිටිය දිවිතුරු යක්කළ මුල්ල නාගොඩ තවල යන ප්‍රදේශ්ව ලේකම් කොට්ට හස වල ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රධහනය සිදු කෙරුුණා. අමාත්‍ය ගයන්ත කරුණා තිලක මහතාගේ මැදි හත්තුවීමෙන් ඉඩම් ඔප්පු කඩිනමින් ලබාතීමේ වැඩසටහන්න ක්‍රියාත්මකකිරෙනවා. මෙරට ප්‍රථම රණවිරු ගම්මානය වන මාපලගම රණවිරු ගම්මානය පදිංචිකරුවන්ටද අග්‍රමා්‍යවරයා අතින් ඔප්පු ප්‍රධහනය කෙරුණා. සෑම කෙනෙකුටම ඉඩමක අයිතිය ලබාදීම සඳහා රජයගෙන යන මෙම වැඩ පිළිවෙලට ඉඩම් ලාබිහින් වැැඩි ප්‍රසාදය පල කරනවා. අපට ඉඩම් අයිතය තහුරු කිරීම උදසා ඉඩම් ඔප්පුවක් ලබාදීම අධදි නේදී සිදු කරනවා. ඇත්තටම ඒගෙන අපි සතුට වෙනවා. වි හමුදාාව විශ්‍රාමගය සේලුම් රණවිරුවන්. අඩු ආදා ලාබි ගනයට අතුක් කල්ලා සියලූු රනිවිරුවන්න්න ඔප්පු බලපත්වය බදීමට කතතුවිුකරග යනවා රට ජතිවෙනය දීපිදපු රනවිරවාට ජාතිය වෙනවෙන් නබාත්තත්වයට පත්වූ රණවිරුවාට රිින් අගලක අයිතියක් ලබාදීමට මෙම රජය ඉදිරිපත්වීම ගැන ස්තෝතියි පුද කරනවා. මේ ඔප්පු ලබාදීමෙන් මංහිතන්න අපිට යුද සෙබල අමතක්කරේ නැහැ කියන හැඟීම අපිට ඇතිව වෙනවා. ටු විෂිමත ඉවත්කිරීම කොමිසම සමාජකන්ගේ නම් ගැසට කරති බෙනවා සේලු රාජ සේවක්කයන්ගේ ෙට වැඩිකිරීමම සහ පතින වැටු පිෂපතා ඉවත් කිීමම පිබඳ සස් ැලීමිත් කල සමාජකින්ගේ නම් මෙසේ ගැසට කෙරුුණ. හෙස් ්‍රරණුන්ගේ මහතාගේ සහපතිවයනුත්ම මෙ මිට හට සාමාජකින් හ ස් ෙක ඇතුර. ාජසේ පතින වැටුක් පිශපතා පිළිබඳ දීර්ඝ අධ්‍යනයකින් පසු. එම විෂමතා ඉවත් කිරීමට නීමතයි. එමෙන්ම ප්‍රශස්ත වැටුප පියහයක් රාජංශයට හිමිකරදීම මෙන්ම සදුසුකම් සහිත නිලධහරින්. රාජසේවයට බඳවා ගැනීම ආදිය පිළබඳවඳ නිර්දේශ ඉදිරිපත් කිීම මෙම කොමිස්සමට පැවරෙනවා. මාස දෙක කාලයක් ඇතුළත අදාළ නිර්දේශ ඉදිරිපත් කිීම නීමතයි. ම සක පාදිසියක් මෙහහිකිරීමේ බැසටහනේ තවත් අධරක් ලෙසක්‍රයක්ත්මක, Entන්ටප්‍රයි ්‍රී ලකා, ප්‍රදර්ශණී ලබහ විසි නවය තිහ සහ තිස් එක යනදිනවලදී මුනනාගලදී පැවැත්වීමටන් යෙමිතයි. ප්‍රදර්ශනභූමිය ඉදිකිරම්, මුදල් හා චොරමාධ්‍ය නියෝජ්ජමාත්‍යය ලසන්ත අලගවන්න මහතාගේ නිරක්ෂණයට ලක්ුණා. ප්‍රස් ්‍ර ලංකා පදර්ශනය නම් කරඇත්තේ ේශප ප්‍රමී කැල්ලෙන් සංවර්ධන සංග්‍රාමේයට යන තේමාවයට තෙයි. ප්‍රදර්ශන කලාප දොළහක් ප්‍රදර්ශන කුට්ි පන්සිේ පහලවක්, පෞදලිකාහා රාජ ංක්ශවල ප්‍රදර්ශකයන් දෙේ හරක් මේ ඇතුළත්. ප්‍රදර්ශන බොහමයට පැමිණි නියෝ ජ මතිය ලසන් තලගේ වන්න බහතා, එහි කටයු සිදුව ආකාරය නිීක්ෂණය කලා. නක්පුරා පැවැත්වන ප්‍රදර්ශනයට අති විශාල ජනතාවක් සහභාගේවිය හැකි බැවි, ඊට අවශ්‍ය පහසුකම් සල්සන ල ස නියෝ චමතතිවරයා නිල හරන්ට දැනුම්තු න්නේ. ප්‍රදර්ශනයේ ඉදිරි කටයුතු සබන්ධීන් විශෂ සාච ාවක් නෝ මතතිවරයා ප්‍රධහනත්ව ොන දිස් ක් කාරයා ද පැවත්තු . රජ්‍ය නිල්ල ධහර ඇතු පිරිසක් ම වස් ථාවට එක් සිටිය. ප්‍රදර්ශණය විනිදාංශ අංග ්‍රැසකින්ද සමන්වියි. තිහාසික මහනුවර ශ්‍රී නදාමාළගේ ඇසල පෙරහැර මංල්ල දෙවන රන්දෝලි පෙරහර අධරාත්‍රයේ ීදි සංචාරය කෙරෙනවා. පළමු රන්දந்தෝலிි පෙරහර, ඒ ාත්‍රී හතයි ති හතට යෙදුණු සුමෝතින් වීදති සංචාරය කිරරිமா ரம்ப කෙරුණ. ැதுන්ගමු රාජා හස්තියා කරඩුව වැඩම කරවීම සිදු කලා. ඉන්දිරජා හස්තියා සහ කතරගම වාස හස්තියා ෑලීගමன் කලා. அලியතුන් මෙම නර්த்துන කණண்டෑම් ැසකගේ සභාகிිත්වෙනුයි පෙරහර පවැත් වෙන්නේ. මු රන්දලිෙරහර නැරීමට විශාල් පිරිසක්කෙක් සිටිය. නිස්විදි සංචාරකීන්ද ඒ අතරවනවා. අවසන් රන්දෝලි මහා පෙරහර ලබන විසි පස්වනදා වීදි සංචාරය කිරීමට නෙමිතයි. නියගේට මුහුණ දෙෙන ගොවින්ට සහන සැලසේම සඳහා ුරාජය විශේෂ වැඩපිරි වෙලාක් ක්‍රියාත්ම කරන බව අමාතය දුමින්ද දිසානායක මහතා පවසනවා. අන්්‍රාධපුරේ පැවැති සාකච්ඡාවකින් අනතුරව මාත්‍ය වෙත අදහස්දක්වමින් අමා්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. ියගේ හේතුෙන් ිදවැටළු අනුරධ පපුරදි ශවිගේ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිබඳවයි සාකච්ඡාව පැවැත්වුණේ. ව්‍යාපරිකයන් බැංකු ප්‍රදහනීන් මෙන්ම, රාජය නිලදාහරෙන් පිරිසක් මෙමවස්ථාවට එක්ව සිිය. අනුරෝධ පුරේ පැවති නියන් කාලගුණ හතුෙන් චනතාව මෙෙන්ම ව්‍යපාරිකයන් දැඩි අසිරතාවකට පත් වනා. පහුගිය කන්න පහක් ගොයිතරට වෙච්ච නියගේ බල පෑමත්ය එක ගෝයිතන්ඩ වෙච්ච පාඩුව නිස අනරාබ දශවක්කය ව්‍යපාරකයන් තමගේ ව්‍යාර කතතු කරගන්න බැඩ තත්වට පත්වර තින විශෂයෙන්ම බැංකොලින්ක් බාගත් නෑ ෙවාගන්න බැරුව වගේම ඒ උගස්කරපු දේපලටක උගස්වය සිනෙන්දඩයන මේක පශ රාශයක්ක් තිබුණ එන්සාපී බැංකව නිදන් සමඟ මේ අයටය සහනයක් ලබාදීම් සඳහ අපිසාකච්ච කර. වර්ශාව නැතිව ඒවගේ බැව්වල පතුරටක හිඳල නමුත් පැන්ටත් වග සුලුවශෙන් හෝ තිය හැයි වගවට ඉද. ජලතියක්ක් නොැබුණුත් වගා හනිුවන ගොයි මහතුරන්ගේ වගාවරන්නට තරගෙන එඒය අපි කදන්නමෙන් ලිින් කපල දෙන්නලබේ දැන්වැඩසරන කාරම්ලාලතියනවා මනම්පිටය ප්‍රදේශයේ ගිනිතබා විනාශකල බෝට්ට වෙනුවෙන් එවාහි හිමිකරුවන්ට ජනාධපති මෛත්‍රපාල සිරිසන මැතුමාගේ නියමෙන් සහන සැලසීමට පෙවරගෙනැ තිබෙනවා. මහවැලිගගේවා මියවරේ නම්පිටියු ප්‍රදේශයේ වැලිකුට දැමීම සඳහා යොදාගත් බෝට්ටු විසි පහකට පසුගේදා කිසියම් පිරිසක් ගිනිතාාවන ශක කලා ශචනාධපතිතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබඳ සොයාබැලීමට බෝවිද්‍ය සමීක්ෂ හා පතල් කාර්යංශිපිය වරගත්තා. එ අනුව විනාශ වූ බෝට්ට සඳහා නවබෝට්ු ලබාදීමට තීරණය කරතිබෙනවා. එෙන්ම බෝට්ු සඳහා නව රක්ෂණවරයක් ඇතිකිරීමටත් නීමතයි. බෝට්ටු ගාල් කර තබනස්ථාන හඳුන්වාදීම සදහාද ක්‍ර යක් කර බ යි බෝද න්. ක්ෂ හා පතල් කැනීම් කාර්යංශුවය සමහපති අසේල ඉද්ද වෙල මහතා ප්‍රකශ්ව කරන්නේ බෝටු ලබාගැනීම සඳහාරුපියල් පනස්දහස බැගින් මුදලක් කඩිනමින් ලබාදීමටද පියවර ගැති බෙනවා. පොලිපත්තුමාගේ මාර්ගෙන් උදෙතු ලබ න්න පොන්නරුව පොිස්ථානපත්තුමාට වහම මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන්නේ කියලා මේ වැජසාගම නිධාරීන්ට පපදෙස් තුන්න මේ පිඳව අභ්‍යත පීක්ෂණයක් කරන මඳම අගතට පත් පර්ශවිෙනින් අපික්ුමක් කළ හැකිත පිළිබඳ වාර්තා කරන්න කියලා. ඒද ගරු ජනපත්තුමාගේ උපදෙස් පරිදි. අපි තරණය කලා මේ බෝට්ටු ගිනිගත්ත අයට වෙච්ච ආසාධාරණය මේ අගතය වෙනෙන් රුපියල් පනස්ථාහක පොලි රහිත නයිමුදලක් වහම ලබා දෙන්න අලුතෙන් බෝට්ටු සකස් කර ගැනීම සඳහා. අපේ බෝට්ක් ගන්න ආනි වුණ. ඒකට අධකර ජනතමා කඩිනම අපි රුපය පනත්දාක මුදලක් නෑමුදලක්වසේ ගැන පොලියක් නැතුව වාරික දොලාහකට ගෙවාගෙනයන් කරතුලා දින ඇතුමාට ගොඩක් ස්සන්ඳන රජයටර ස්වන්තයනවා ග්ලයිෆෝසෙට් අඩංගු පලතුරු අලිවිය නතර කිරීමට කොළඹ මැනින් වෙළඳපොල ව්‍යාපාරිකින් තිරණය කරදි වෙනවා. වස විස නැති රටක් වෙනුවෙන් මැනිින් වෙළඳපොල ප්‍රචාවගේ උපසාහයට සහ එදිහුමයින් පැවති මාත්‍යයහමකදී මේ බව අවිධහරණයකිරුණේ. மினி சிருழட்டு அகித்தகிடு ரசாயனக்க ையොதா பலத்துரு இதவීම, மனின் வலதபொலே இதுது நொக்கரண பபத்து வியாப்பாார்க்கயின் பவசனவா. மாத்தி්‍යஹமோட்டு பார்லிமந்து மாந்தறிரி பூஜ அத்துரலியே ரத்தன சவாமின் வහන්சேது எக்வசிட்டியா. අපේ මැනින් වෙළඳපොල සේලුම ව්‍යාපාරිකයවන්ට නිවේදනය කරා වසවිස සහිතව මේ පළතුරු පරිබෝජෙන්ට ෙන්්ඩ එපා මේක නුසදුසු විකිවාම ඒයි. සලු දෙනාම් එකතු වෙලා කෙසෙල්වලට ගහන එතරල් භාවිත්‍යය සහමුලින්ම නැවැත්තුවා. ඒවගේම අම්ඹසා අනෙකුත් පළතුරුවට මැනින් වෙළඳ පොල තුළ පාච්චි කරණ දෙන්නෑ අපේත් දැනටක් සාතක ප්‍රතිඵල නලාගෙන තියන අපේ කෙල්වෙළෙන්දන්ට සෑන වාසිකුත් ඒකින් අත්වෙලා තියවා ඒවගේමත් කෙල් රැගෙනන ගොවියන්ට අපි තරයේම යා සි. යම් කිසි රසායිනිකයක් මේ වෙනඳ පොල්තුලට ඒවා ගසාගෙන ප්‍රවාහනය කරනවානන් අපි පොලිසිය නගර සභාව සාහිනිකුත් තාත සියලු දේම එකතු වෙලා ප්‍රවාහනය කරන්න ්ලොරියපවා මේකට ඇතුල් කරන්න ඇති ත්තෙ ක අපපි ඇද. පත්තලා තියෙනවා මයි වගේම ඉල්ලා සිටිනවා. අපි රටේ සියලු ජනතාවගේ මේ දේ දැනුවත්තට. ග්‍රමි මට්ටමින් සෑම ප්‍රදේශයකම පාහේ මේ වන විට දැවන්ත සංවර්ධනයක් සිදුවමින් පවතිනවා. මහමාග ප්‍රතිශංස්කරනය අතර ප්‍රධහනයි. ගාල්ල අහංගම පෘතිය පුහුණු අධකාරය හෝටල් පුහුණු පාසලක් ඉදිකිරීම කටයුතු ආරම්භ කලාඒ සඳහා රජය වකරන බුදල රුපියල් මිියන එකසිය හැටතුනක්. ලබන දෙෙසැබර් මාසයට පෙරම මෙහි ඉදිකිරීමම් නිම කිරීමට නීමතයි ගඩ නැගිල්ල ඉදිකිරීමම් කටයුතු ෘතියපුහුණු අධිකාරයේ නිරන්තර අධීක්ෂණයට ලක්වනවා. බදුල්ල බෝගහකමර කන්ති පුහුල් පොල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරතිබෙනවා. ඒ සඳහා බැයිකිරෙන මුදල රුපියන් ලක්ෂෝදහයක් කන්ධ පුුල් පොල මාර්ගය කලකසිට දැඩි අබලන් තත්ත්වේ පැවතියා. දෛනිකව විශවාාල පිරිසක් මෙම මාර්ගය භාවිත කරනවා. දැඩිලෙස අන් ව කිලෝමී එකහ මාර්ක ප්‍රමාණයක් තාර අතුරල් ප්‍රති සංස්කරණය කිරීමට කටයුතු කරුණා පාර අබලංව තිබ්බේ දැන් හදලතුන් අපිට ගම වෙනේ ගොහම ස්තුති පවුල් හාරසිය පනහක් වගේ දැනට ගොවිතන් ගටයුතුලින් ප්‍රෝජනය ගන්නවා අපිට මේ පාර ප්‍රශනත් කරනය කල්ලාදීපු රජයට වඩා ස්තුතිවන්දමින්. ුවයම පලත් සභාවේ පොදුචන පෙර වුණේ මහයිමති අපේක්ෂකත්වය සම්බන්ධින් එම පක්ෂය තුළ මෙ වව විට ගැටුම්කාරී තත්වයක් මතුවති පෙනවා. esaփந்தேன், மாන්ත්‍ර ուන් අட்டදිന குෙ মাධ հ ப்ப ्यக்ক্তவா. ට තියන ප්‍ර්නය මේ වෙලාවේ මේ මැතිවරන කොට්ටාස දාහතර විශේෂෙන් කුුණනය දේශයකේ මේ වගකීම් දරන පලාාසබ මන්තරිි ක්ඩායමක්කින්න. නායකත්්‍යය දෙදන පාලිමේන්තුවේ ජෝෂ්‍ර ප්‍රනාාන්දමත්තුවම සලනි සසාාගමත්තුම තින්නවා. එහෙම වෙලාවක දැන් මේ කියන පුද්ගලයෙන්. අපේ අනිකුත් මැතිවරණ කොට්ටාසවල දැංගිලිග හලා යාලගේ හෙන්චායෝ හදාගෙන දැන් උත්සහ කරනවා මේ දේශපාල සරණ යාගේ පෞද්ගලිකාරර්මු කර ලගවෙන් මහයමති එක්ෂක සේහනය සසාතර ඒකයි පශනය පිේ මේ එකඒක ජනතාව. මිනේරිය ජාතික වනෞද්‍යානයට ඇත්ති ගල්ලඔය හබරන රක්ෂිත කලාපය ඇතිබූ ගින්නකින්. අක්කර සියකට වැඩි ප්‍රමාණයක් විනාශවීති වෙනවා. පවතින වියල කාලගුණෙන හෙත්තුෙන් ගි ශාල ප්‍රදේශයක් පුා පැතිෙරගියයා. ගෙන වැඩපැවැත්වීම ගුවන් හමුදාව යදහමුදාව, පොලිසියහා මිනේරය ජාතික වනෞද්‍යානයේ වනජී නිලඳහරින් පැය හතරකට අධික කාලයක් විශේෂ මෙහුමක් ප්‍රියාත්නක කළා. මෙම රක්ෂිතයට ගිනි තැබීමේ අවස්ථා කිහිපයක් පසුගේ කාලිවාර්තා වනා. ගින්න හේතුවෙන් වනාලින් වෙනත් ප්‍රදේශකාරා ගමන් කරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. දැන් පුවත් කෙහි පයක් ොහොන්ේ. පරිසරික ජනමාතවේතිීන් සහන ඉදදින වැඩ මුලුවක් කොල වෙතිී පැත්වනා මධ්‍යම පරිසරාධිකාරයායි මේ සංවිධාන කළ. වසර පනාකට අකාලයක් විශාල පිරිසකට සங்கීත දනම බෙදාතුන් සங்கීතවිශාරது. P அමරසூரே මහதாவின்வின் සම්පාதிත පසටහනු ග්‍රන් ேල දක්වීම ගම්පාදීසිතු කෙරවුණ. මීට සමகாීவே ප්‍රසංග්‍යයක්தே පැවැත්වනා. அමරසூரே මහතාගෙන් සගේත ඉගෙන ගත් බොහෝ දෙனா මෙමවස්ථාවට එෙක්ව සිටිය. தමන්ට උපහර දක් වුූ සිසුන් ඇகීමது அමரசூரே மாතාக்கு්‍රயாக்கலாம். සිරකරු අයිතිවාසසිකම් සුරකීම කමිතුුව සංගිානකළ මත්‍යම කොළමදී පවැවත්වනා. රැඳුවන්ගේ අයිතුවාසිකම් පිබද මෙහිදී කරුණු අවධරනය කෙරුුණ. බස්තාහිර පලත්සභාව දෙවන සැසිවාරේ ප්‍රධාන අත්‍ය ඉසර දෙවප්‍රීමමතාගේ ප්‍රධානත්වෙන් පැවැත්වනා. කොළඹ තරුණ ක්‍රස්් Christianityානි <imitation> සංගම සංගධන කළ මාජන දේශන මල්ලාේ තවත් දේශනයක් එම සංගම් උලස්ථානේදී පවැත්වුණා. ශ්‍රිලංකාේ ග්‍රමිය ආර්ථ කියන මාතෘකා වැයටතේ එම දේශනයේ සිදු කළේ ආචාරය අහිලන් කදිරකාමර මහතායි. සිපිරිගේ පමුල කාවය සංග්‍රහහි පිළිබඳ සංවාධයක් කොළඹදී පවැත්වනා, ජාතික පුස්ථකාල මිතුරු සංගමයි මේ සංවිධාන කළේ මෙට බඳනා ගර ඉතිහාස පළමු වරට පහිට වූ සිර සාහිත්‍ය සසදේ රඳවුවන්ගේ නිර්මාණමහි ඇතුළත්වනවා ශ්‍රී ජවත පුර විශවවිත්‍යයාේ පශ්චත් උපාධ අධ්‍යන අංශේ පසු වටත් සංවිධාන කන සම්ඳද්‍රනය පිළබඳ දැනුවත්කිරීම මධ්‍යහමුවක් කොළඹ ශ්විතයාල පරිශ්‍රී පවැත්වුණවා. මවිද ප්‍රවේශය පිළිබඳ අන්තර්ජාතික සම්න්ත්‍රණලසයි මෙ හඳුන් ඇතේ. මෙරට සංචාර්කර්මාන්තය නගා සිටවීමහා ිල්දදු කම පිට ැකිමින්මින් විශෂ වැ පි වෙක් කාරම කරතිබෙනවා ඒ පිළිබඳ දැුව කිරීම මාත්‍යයමක්ොලබදී පැවැත්වුණවා. ඒකේඩ පුොත් සමගින් අයිටන් අධ්‍යන පවත්ති කාශ නමට පත්වනවා. පසු දෙගේ සිට පැයින් පැ පවතිකාශය බලාපොත්තුවන්න. සුහක් www.ipnews.telCA.